අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලබා දෙනවා කියලා කිව්වේ එතුමාගේ අභිලාෂය හින්දා එහෙම එතුමාට කියන්න බෑ කියලා ඉවරලා. අපි කියන්න කැමති අග්‍රාමාත්‍යතුමා තාක්ෂණික කමිටුවේ නිර්දේශ දැනගෙන තමයි ඒක කිව්වේ. මොකද මහාචාර්ය ජෙනිෆර් පෙරරා මැතිනියගේ කමිටු වාර්තාව දීලා තියෙනවා. පෑ 24ක් ඇතුළත භූමදානය කරන්න ඕන. ගෙදරට ගේන්න බෑ. එම්බාම් කරන්න බෑ. පවුලේ 4 දෙනෙකුට එන්න පුළුවන්. සිංහලයන් නම් බෞද්ධයන් නම් පාංශු කුලේ දෙන්න පුළුවන්. අනෙකුත් ආගම් වල අයට නම් මේ ඒ ආගමික වතාවත් විනාඩි 5ක් ඇතුළත කරන්න පුළුවන් කියලා වෛද්‍ය නිර්දේශ මත ඒ විශේෂයෙන්ම මේ 9 දෙනාගේ කමිටුවේ 9 දෙනාගේ මේකම තික තීන්දුව අනුව මේ විද්‍යාත්මක හේතු දීලා තියෙන්නේ. ඒ ඒ කීති ශුද්‍ර ජීව විද්‍යාඥයින් ඒ වගේම මේ වෛරස් විද්‍යාඥයින් ඒ ඒ අයගෙන් සමන්විත කමිටුවක් තමයි දීලා තිබෙන්නේ. දැන් ඇත්තටම කියන්න ඕන දැන් මේගොල්ලෝ අගමැතිතුමාගේ කරේ එල්ලිලා පෝට්ටුවේ හරහා පාර්ලිමේන්තුව ආවේ තනියම ඉල්ලලා බලන්න කියන කිසිම ජනමතයක් නැති කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කරේ එල්ලිලා ආවිල්ලා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට කොකා පෙන්නන්න හදන එක ගැන අපිට විශාල කණගාටුවක් තියෙනවා. මොකද අපි මහින්ද මහත්තයාගේ දේශපාලනය පිළි නොගත්තට එතුමා මේ රටේ රාජ්‍ය නායකයෙක් විදියට මේ ලෝකයේ පිළිබඳව ලෝක දේශපාලනය පිළිබඳව හොඳ සවිඥාණයක් තියෙන පුද්ගලෙක්. ඉතින් මේ වගේ මේ මේ ලිම්මැඩි දේශපාලනය කරන අයට අගමැතිතුමාගේ පුරුල් දර්ශනේ තීරණ නැති එක ගැන අපිට කණගාටුයි. මොකද හේතුව අගමැතිතුමා මේ අභිලාෂය කිව්වේ එතුමා මේ 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 පොදුජන පෙරමුණේ නායකයා විදිහට නෙමෙයි. එතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තුවේදී මේ ඇත්ත කිව්වේ. පාර්ලිමේන්තුවේ බොරු කියන්න බෑනේ. ඉතින් ඒ නිසා අපි ගම්මන්පිල මහත්තයාට කියනවා ගිහිල්ලා අගමැතිතුමාගෙන් අහන්න එතුමාගේ අභිලාෂයද එතුමා කිව්වේ. එහෙම නැත්නම් අගමැතිවරයා හැටියට සෞඛ්‍ය මේ මේ කමිටුවේ නිර්දේශය විද්‍යාත්මක නිර්දේශය මත පදනම්වද එතුමා කිව්වේ කියලා අහගන්න කියලා අපි කියන්න කැමතියි. Breaking.lk.